ආයිබුවන් ඔබට. ඔබ දන්නවා ලංකාවේ ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් අපි වැඩසටහන අතරමඟ අඩාල වුණා, අපි නැවත කතා කරමු. අද මේ ඡන්දයට පෙර ඔබව අමතන ඡන්දය සම්බන්ධයෙන් අමතන අන්තිම අවස්ථාව. මේ කතාවේදී මම ඔබට කියනවා, ඔබ මේ රටේ ඉන්නා නිර්පාක්ෂික, නිදහස්, නිවහල් පුරවැසියන මිලියන් ගණනක් මේ මොහොත දක්වා ඡන්දය දෙන්නේ කාටද කියලා තීන්දුව කරපු නැති අය. ඊයේ මට නුවර කරපු සමීක්ෂණයක් ගැන කිව්වා, එතනදී 150කට වැඩිය කාටවත් ඡන්දය දෙන්නේ නැහැ. මේ මටත් අද කියනවා මහත්වරු, අපි කාට දෙන්නද? මුන් ඔක්කොම අපි පිළිගන්න බෑ මේ දේශ 25. ඒ කියන්නේ මම අද ඔබට ප්‍රකාශ කරනවා ඔබ කාටද ඡන්ද ප්‍රකාශ කළේ කියලා. ඒක මට කියන්න අයිතියක් තියෙනවා ඔබට. විනිවිද පදනම කියන්නේ ඔය කුණු කන පදනම කියන එකට ඔබ දන්නවනේ. ඒක ඇයිල විනිවිද පක්ෂය, විනිවිද පෙරමුණ නැහැ. ඒක වෙනස්. මහජන අයිතිය ඍජුවම බලගන්නවන සංවිධානයක් නිසා මේ කුණු කන දේශපාලන පක්ෂයක් නෙවෙයි. මේ යම් යම් වැඩසටහන්වලදී මට බොහෝ අය අහනවා, ඇයි ඔබතුමාට එන්න බැරි මේ වැඩසටහන්වල ප්‍රශ්න කරන්න මේ කට්ටිය කියලා. මට එහෙම ඔපචුනිටි එකක් දුන්නා නම් මම මේ කට්ටිය හොඳට ඔබ ඉස්සරහා දමගස්සනවා. අපේ හිටිය බ්‍රිතාන්‍යයේ ජර්මි පැක්සන් කියලා මීඩියා මෑන් කෙනෙක්. එයා හරිම ලස්සනට අගමැති ගෙනාපුවම දනගස්සනවා. ලංකාවේ එහෙම මාධ්‍යවේදීන් නැහැ. මට ඒ අවස්ථාව දුන්නා නම් ඔය ඕන channel එකක් අර කුඩු channel එක ඇරෙන්න මම බාර ගන්නවා ඒක. ඒක කරන්න තිබුණා අපිට. හරි, අද අපි නැවත කතා පටන් ගමු. මම අද කියන ඔබට කාටද ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ. ඊළඟ මම කතා කරන ඔබට මොකද්ද ඡන්දය කියන්නේ. ඒක මේ රටේ ජනතාවට කවුරුත් කියන්නේ නැහැ. මිනිසුන්ට ගිහිල්ලා අර තකරමයි වැසිකිලි පොච්චේ දිලා ඡන්දය ගන්නවා මිසක් ඔබ කවුද? ඔබ මොකද්ද මේ ඡන්ද බලය කියන්නේ මොකද්ද? ඒව ගැන කිසිම කවුරු කතා කරන්නේ නැහැ. ඒ වගේම මම ඔබට කතා කරනවා මේ වැඩසටහනේදී. දැන් තැනකට ගියාම රණ්ඩු වෙනවා හැබැයි පේනවනේ. මරා ගන්න හදනවා. නෑදෑයෝ මරා ගන්න හදනවා මේ ඡන්දෙ බෙදා ගන්න බැරුව. තම තමන් අදහන. ඒකෙන්ද මේ පුංචි කතාවකින් මම පටන් ගන්නවා. මං ඉස්සෙල්ලත් මේ කතාව ඔබට කියන අතරේ තමයි මේ එක නැවතුනේ. කැලේ කොටියක බූර්වේ අතර වාදයක්. කොටිය කියනවා තනකොළ කොළ පාටයි කියලා. බූර්වා කියන නෑ තනකොළ නිල් පාටයි කියලා. මේක ගියා දින ගණනාවක් මේ වාදේ. කවුද දෙන්න බූර්වා හා කොටිය? කොටිය කොච්චර කිව්වත් කොළ පාටයි කිව්වත් බූර්වා අහන්නේම නෑ. අන්තිමට කැලේ රජා සිංහ ළඟට ගියා. සිංහල ළඟට ගියාම බූරුවා කිව්වා, මම කොච්චර කිව්වත් මේ අහන්නේ නැහැ. මම කිව්වම කොළපාටයි කියලා, මම නිල් පාටයි කියලාම කියනවා. පස්සේ සිංහයා ප්‍රශ්නේ විසඳුවා. බූරුවා කිව්වනේ නිල් පාටයි කියලා. ඔව් නිල් පාට තමයි. තනකොළ නිල් පාටයි. ප්‍රශ්නේ විසඳුවා. දැන් කොටියට මේකට හරි හිත යමාරු. ඊට පස්සේ දින කීපයකට පස්සේ ආයෙ සිංහයා ළඟට ආවා. ඇයි මේ ඇයි මෙහෙම කළේ? ඇයි කොළ පාට තනකොළ නිල් පාටයි කිව්වේ? සිංහයා කිව්වා, බූරුවෙක් වාද කිරීමේ තේරුමක් නැහැ. බූරුවට කොච්චර කිව්වත් බූරුව තේරුම් ගන්නේ නැහැ. මම උඹ තමයි බූරුව අයලා දෙන්නේ. මොකටද බූරුවෙක් එක වාද කරන්න ගියේ කියලා. ඒක මම මේ කතාව ඔබට කිව්වේ. අපිත් එහෙම තමයි අද රටේ පුරවැසියෝ බහුතරයේ හැතරෙන්නේ එහෙම තමයි. දැක්කනේ 69 ලක්ෂයක් ගියා. 69 ලක්ෂයක් ගිහලා අන්තිමට ඔය YouTube කාර්යය ඔක්කොම අන්තිමට මෙරුව වගේ දෙවිය ගියා. ඒක ඔබට මතකයි. එහෙම කියලා මේ වැඩසටහනේ මම ඔබට අද අමතන්නේ විශේෂ වැදගත්ම දේ තමයි මේ සුද්ධ ලංකාවට ඡන්ද බලයේ හඳුන්වා දෙනකොටම ප්‍රශ්නයක් තිබුණා. මේ රටේ මිනිසුන්ට තේරෙනවද ඡන්දේ පාවිච්චි කරන්න? ඒක අදටත් තියෙනවා. අපේ අය එනවනේ දැන් පිටරටවලින්, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, මැද පෙරදිග, කොරියාවේ ඡන්දේ දාන්න එනවනේ. ඒව හැම විය යුතුද? නැහැ. ජනතා පරමාධිපත්‍ය බලය ගරු කරන රටක හැම විය යුතුද? නැහැ. නාගාලන්ද බ්‍රිතාන්‍ය ඡන්ද බලයේ තිබ්බට ඔබ දන්නවද ලංකාවේ ඉඳලා එහෙ ප්‍රොක්සියක් දුන්නම තමන්ගේ බිරිඳට එයාට පුළුවන් ඡන්දේ පාවිච්චි කරන්න.
තව ලෝක රටවල් වල තියෙනවා තමන්ට ඔන්ලයින් කියලා තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. අපේ තමයි බ්‍රිතාන්‍ය ඉඳලා ලංකාවට පවුන්ඩ් 1000කට වැඩි වියදම් කරගෙන ඡන්දය දාන්න එන්නේ. අපි තාම ඉතාම ප්‍රාථමික අවස්ථාවේ ඉන්න රටක්. පරමාධිපත්‍ය බලය කියන එක ගැන මේ රටේ ජනතාවට කවුරුවත් දැනුවත් කරන්නේ නැහැ. ඕක ගැන මිනිඳුන්ගේ ඔළුවට දැම්මේ විනිවිද පදනම තමයි. ඒක තමයි අර සමහර වැඩසටහන් වලදී බහලා තිනව නේද? ඔය සංගීත වැඩසටහන් වලදී පරමාධිපත්‍ය බලය ඒ කර්මයට හැල්ලු කරනවා. දැනුම ඇතුව චේතනාන්විතව පරමාධිපත්‍ය බලය කියන එක හැල්ලු කරනවා. මිනිසුන් කියලා ඔබේ පරමාධිපත්‍ය බලය ප්‍රකාශ කරන්න අර ගීත ගායනා කරනකොට ඔබේ මනාපය දෙනකොට බලන්න කොච්චර කැතයිද කියලා ඒක. මේක දකින්න. මේ ක්‍රමවේදයේ ඔය ප්ලේටෝ පිළිගන්නා ක්‍රමවේදයේ දාර්ශනිකයෙක් ඔහු කියනවා මේකේ පැහැදිලිම කියන මේ මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය? ප්‍රජාතන්ත්‍රවාදය කියන එක බලගන්නන්ට බැහැ පුරවැසියා දැනුවත් නැත්තම්. පුරවැසිය රවට්ටන්න පුළුවන් නම් තකරමක් දීලා, පුරවැසිය රවට්ටන්න පුළුවන් නම් වැසිකිලි පෝච්චියක් දීලා එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එහෙම දීලා ඒගොල්ලන්ට පුළුවන් නම් මිලියන 340 340 පැජරෝ ගේන්න පුළුවන් නම් එතන ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒක මහා මංකොල්ලයක්. මේ තුන්වෙනි ලෝකේ රටවල් ශ්‍රී ලංකාව ඇතුළු මේ රටවල් වල වෙලා තියෙන දේ මිනිස්සුන්ව නැති කරලා තියෙන්නේ. පුරවැසියාව දනගස්සලා තියෙන්නේ. පුරවැසියාගේ කොඳුනාලිතේ කඩලා තියෙන්නේ. කඩලා කියනවා කොච්චර දනගස්සලා තියෙනවද කියනවා නම් පුරවැසියා දනින් වැටෙනවා 225 ඉස්සරහා. හේතුව ජීවත් වෙන්න බැරි තරමට කෑම වේලා කන්න බැරි වලට දරුවට සපන්දයක් ගන්න බැරි නිසා අපිව දනගස්සවා තියෙනවා. හිර වෙච්ච තරම කොච්චරද කියනවා නම් රත්තරම් බඩු ටිකක් බැංකුවේ දාන්න පුළුවන් විදිහට දනගස්සලා මේ සංවිධානාත්මක ක්‍රමවේදයේ එක පංගුකරුවේ තමයි ජනමාධ්‍ය අර කුණු ගොඩම කලවම් කරලා ඔබට අපහු ඉදිරිපත් කරනවා මෙන්න තෝරගනින් කියලා. එකම කුණු ගොඩ. මේක මේ රටේ කිසිම කෙනෙක් ඔබට දෙන්නේ නැහැ හරි පණිවිඩේ. මොකද ඔවුන්ම මේ ක්‍රමවේදයේ ඒකේ වාසි ලැබන කට්ටිය. ඕක තමයි තියෙන බරපතල ප්‍රශ්නේ. ඒක නෑ මම ඔබට කියන්නේ. ඉස්සෙල්ලාම දැනගන්න මෙන්න මේ දේ ප්‍රජාතන්ත්‍රවාදී කියන ක්‍රමවේදී ක්‍රියාත්මක කරන්න නම් ඒක අපි කියනවා සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් කියලා. සෝෂල් කොන්ට්‍රැක්ට් එක කියන්නේ රාජ්‍ය පාලනය හා කරන දේශපාලන අධිකාරිය සහ ජනතාව අතර තියෙන ගිවිසුම. ඒක අලිඛිතයි. ඒක ලිඛිතව නැහැ. ඒ ගිවිසුම තමයි ඒ දින කාල පරිච්ඡේදය තුල අවුරුදු 5 සෝෂල් කොන්ට්‍රැක්ට් එක දෙන උන් අතර ගිවිසුම. ඒ කාලය තුල තමන් අර දෙන්නේ ඔබ දැකලා තියෙනවනේ ජනාධිපති ඉස්සරහට ගිහලා දියුරුමත් දෙන්නේ. ජනාධිපති ගිහිල්ලා අග්‍රමිෂ කාර්යවරයා ඇතුළේ දියුරුමත් දෙන්නේ. ඒ දියුරුමේ කියන්නේ මාගේ ධූරයේ ජනතාව මාගරේ තබා ඇති මහජන විශ්වාසය ආරක්ෂා කරමින්. ඒ මොකද්ද? ඒක තමයි අංක 1 වැදගත්ම දෙයක්. ක්‍රෙඩිබිලිටි කියන්නේ ඒකයි. ජනතාවට තමන් දීපු ඒක ආරක්ෂා කරමින් ධූරයේ කාර්යකර්තව්‍යය අවංකව හෘද සාක්ෂියට ගරු කරමින් රටේ නීතියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව මහජනයාගේ සේවය කරනවා කියලා. ජනතාව තමන්ගේ අධිකාරී බලය ගැන කිසිම වැටහීමක් නැති රටවල ඒක නිකන් හුදෙක් තවත් එක ක්‍රියාවක් පමණයි. ඒක බිඳුවක්වත් ගරු කරන්නේ නැහැ. ඒක ගරු කරන අය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එක්කෙනෙක්වත් නැහැ. දැක්කා මේ රනිල් වික්‍රමසිංහ බොන්න තරම් කැත විදිහට මේ පරමාධිකාරී බලය ගරු මේ කෙලෙසනවාද කියලා උල්ලංඝනය කරනවාද කියලා අධිකරණ ශාලා රැසක් වහලා තියෙනවා මිනිස් කාලරු නැහැ. ඇයි ඒක කරන්නේ? අධිකරණ තීන්දුවක් ගරු කරන්නේ නැහැ. බලතල බෙදීමේ සිද්ධාන්තය, ඒ කියන්නේ පාර්ලිමේන්තුව අධිකරණය, ඒ වගේම රාජනායකයා ඇතුළත් විධායකයා අතර බල තුලනයට ගරු කරන්නේ නැහැ. අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන්නේ. ස්වාධීන කියන්නේ අධිකරණයේ දෙන තීන්දුවක්, ව්‍යවස්ථාව ප්‍රකාර දෙන තීන්දුවක් ගරු කරගීම. ඒක කරන්නේ නැහැ. ඒක තමයි
මම්බට අවස්ථා කීපයක්ම කියලතින මේ මහජන අයිති බලගන්නමින් අපි ක්‍රියාකරපු අස්ථාධිකට ඔබට ඔප්පු කළ ලංකාවේ පාල්ලිමේන්තුව එහෙම කරන්න නැතිවෙන්න අංක එකේ හේතුව පුරවැසියා තමන්ගේ අයිතිවාසිකම් ගැන උනන්දුවක් නැතිකම. අංක එක පුරවැසියා දැනගෙන හිටියනම් මේගොල්ලො අපේ සේවකයෝ මේගොල්ලො අපි අවුදු පහකට ඇරී මෙන්න මේ වගකීමක් ඇතුව නීතියට අනුව වැඩ කරන්න කියලා හොම වෙන්නේ නෑ. බහුතරයේ ඒ තැනට වැටුනම ඒ රටක් අනිවාර්යෙන්ම බිඳ වැටෙනවා. මොකද ඔවුන් දන්නවා හොඳම නිදාහරණය අද ජෙනරල් ට්‍රෙෂරියගේ මහා බාණ්ඩාගාරයට අද කතා කරපුවාම මිලියන 7000 කොරකම් කරපු කට්ටිය ගැන 224 බාණ්ඩාගාරයේ නිලධාරීන් මේ ගැන ප්‍රකාශිතව කියන්න බයයි මේක රට ගිනිතියයි කියලා. මොකක් ගැනද මේ කියන්නේ? මිලියන 7000ක් බිලියන 7ක් මේ 225 හොරකම් කළා. 224 නීතියක් පැත්ත පලාත නැහැ. නීතියක් තියෙනවා. රාජ්‍ය මූල්‍ය පිළිබඳ අධිකාරිය පාර්ලිමේන්තුව බදු පැනවීමට හා රේගු නීති 10 බදු අත්හැරීමට රේගු නීති 19 නීති ප්‍රකාරව අමාත්‍යවරයා කටයුතු කරන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් තමන්ට ලැබී ඇති බලතල ප්‍රකාරව පවණයි. කොහොමද මේ කට්ටියට දුන්නේ ඕක? තන්නේ කර නීති විරෝධීව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිව. ඒක දිග කතාවක්. නමුත් මම ඔබට ඒක කොහොම හරි මේ මැතිවරණයට ඉස්සෙල්ලා ඒ ડોකියුමන්ට් එක අරන් මම පබ්ලිෂ් කරන්න අදහස් කරන රටේ ජනතාව දැනුවත් කරන්න. ඒකෙන් අදහස් කරන්නේ අපි නිහඬව හිටියොත් මේව නවතින්නේම නැහැ. එක්කෙනෙක් මිලියන 33,000 කෙනෙක් 130,000කට වැඩි එහෙම හොරකම් කරන්න පෙළඹෙන්නේ එහෙම කරලා ලැජ්ජ නැතුව ආයෙ සංදෙට ඉදිරිපත් වෙන්නේ ජනතාව ඒ ගැන කිසිම වැදගත්කමක් ඒක තියනවා කියලා සලකන්නේ නැහැ. මම ඔබට නංගම් ඔක්කොම කියලා කිව්වා සෑම 225 සියලු දෙනාම 224ක් මේ වංචාවට සම්බන්ධයි. ඔබ ඒත් ඔව් නැවත නැවත සංදෙට ඉදිරිපත් වෙන්නේ රටේ ජනතාව ඊට වැඩිය අර බූරු වගේ වැඩේ තමයි කරන්නේ. හැමදාම අපි රැවටෙනවා. ඇයි? දැන් අපි කතා කරමු මෙහෙම. මේ ඩිමොක්‍රසි කියන කන්සෙප්ට් එකේ ප්ලේටෝ පිළිගන්න මේ මේකේ කියන දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජන සම්මතවාදය. ජන සම්මතවාදයේ වැදගත්ම දෙයක්ම තමයි සියලුම බලතල රාජ්‍ය පාලනය, ඒ කියන්නේ ජනාධිපති හා කැබිනට් මණ්ඩලය, නීති සම්මත කිරීම පාර්ලිමේන්තුව හා අධිකරණ කටයුතු. මේ සියල්ලම තියන්නේ බලයේ උත්තරීතර පරම අධිකාරී බලවතා ජනතාව. මේ සියලුම ආයතන ඔකි ආයතන තුනම රටේ නීතිය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ජනතාවගේ මූලික අයිතිවාසිකම් මේ සියල්ලටම ගරු කරමින් 27 කියනවා ජනතාවගේ තියෙන රාජ්‍ය ප්‍රතිපත්තිය. මොනවද මේ කතා කරන්නේ? ඒ කියන්නේ බදු අය කිරීම, එතනදී සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, සෝෂල් සිකියුරිටි, මොනවද සමාජ සුපසාධන කටයුතු, මේ සියලුම දේවල් රජයේ වගකීම. බොහෝ ජනතාවයව දන්නේවත් නැහැ. නමුත් මොවුන් දාගෙන තියෙනවා මේ යුරෝපයේ රටවල් හා ජපානයේ, එතනින් ගියාම ඔස්ට්‍රේලියාව, අනිත් ඇමරිකාව, ඒව රජයේ වගකීම. ලංකාවේ ව්‍යවස්ථාවේ දාගෙන තියෙනවා ඒකේ වගකීමක් නෙවෙයි, ඒක නොකළා කියලා රජයට එරෙහිව නඩු පවරන්න බෑ. එතකොට කෝ අපේ පරමාධිපත්‍ය බලේ? අපි කවුද මේ රටේ? අපි වැටෙන්නේ කොතනටද? අර බූරු වගේ තැන්ට නෙවෙයිද? ඒකයි මම කිව්වේ මං අන්තිමට ඡන්දේ දාන්නේ කොහොමද කියන එක කියනවා කියලා. මේක කරන්න නම් අත්‍යවශ්‍ය දෙයක් තමයි ජනතාව දැනගන්න ඕන තමන් ඡන්දේ පාවිච්චි කරන අපේක්ෂකයාගේ ක්වොලිටිස් හතරක් බලන්න ඕන. ඔබ දන්නවා සේවකයෙක් වැඩට ගන්නකොට අපි ඔහු ගැන විමසනවා. මොකද්ද? ඔනස්ටි, ඉන්ටග්‍රිටි, ලොයලිටි, ක්‍රෙඩිබිලිටි. අචල අවංකත්වය, නීතිගරුකත්වය හා අර මම ඉස්සෙල්ලා කිව්ව තමයි මහජනතාවගේ තමන් කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය ගරු කිරීම.
ඒක කඩ කරනවා නම් ඒක උල්ලංඝනය කරනවා නම් එතන ක්‍රෙඩිබිලිටි කියන එක බිඳුවයි. කනගාටු කියන්නේ 225 ඕකට වැටෙන එක්කෙනෙක්වත් නැහැ. කිසිම කෙනෙක් මේවා ගරු කරන්න නැති වෙලද අංක 1 හේතුව තමයි රටේ ජනතාව අර තනකොළ නිල් පාටයි කියලා කියපු බූරුවගේ තත්ත්වෙට වැටිලා තියෙන නිසා. මේක තමයි ප්‍රශ්නේ. ඕකට කොච්චර කිව්වත් මට ඔබට නිදර්ශන දෙන්න පුළුවන් ඕන තරම් නීති ආධිපත්‍ය ගරු කරන්නේ ජනතා පරමාධිපත්‍ය ජනතාවට තියෙන ඡන්දය අයිතිය ගරු කරන්නේ ඔය ඔක්කොම පක්ෂ. නිසි කලට වෙලාවට ඒක පරමාධිකත්වයේ බලේ බලේ අංගයක්. තමන්ගේ නියෝජිතය නිරපාය හැරීම හෝ නැවතපත් කිරීම ජනතාවේගේ අංගය. ඒක ගරු කරන්නේත් නැහැ. රටේ පොදු දේපල මංකොල්ල කෑමේදී කිසිම දෙයක් නැහැ. නීතිය දන ගස්සලා තියෙන්නේ 225 සහ රාජ්‍ය නායකයා හමුවේ ව්‍යවස්ථාවෙන්ම අධිකරණය දන ගස්සලා තියෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ ඔබ දන්නවා කිසි කෙනෙක් ඉරයන්නේ නැහැ. නියෝගය දුන්නත් අර කවුද ප්‍රියන්ත කවුද මොන ජාවද්දනද මොන රණතුංගද අර අධිකරණ නියෝගයක් දුන්නට පස්සෙත් ආයේ අත්‍යවශ්‍ය හිර දන්වනවා. තව අර කවුද චම්පි කරනවකට අර බලපතල නඩුවක් තියෙනවා. එයා ඒක ඒ නඩු විභාගයට එරෙහිව යනවා. අභියාචන අධිකරණ ඍල ට්‍රයි කරනවා. ඒකෙන් බැරි වුණාම ආයේ ශ්‍රේෂ්ඨ අධිකරණ නඩුව විමසන එක බ්ලොක් කරනවා. අපිට වැරදුනේ ඒව මොන වුණත් අපි ගණන් ගන්නෑ. ආ අපේ කාණේ ප්‍රශ්නයක් නෑ. අර බූරුවගේ තැනටපත් වෙලා කොච්චර කිව්වත් මේගොල්ල මොනතරම් තමන්ගේ අවංගකම බිඳුවට වැටුණත් මහජනතාව තමන් කරේ තබා ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩ කළත් නීතිය බිඳුවක්වත් ගරු කරන්නේ නැතුණාට මොවුන් ගැන ඔබ පොඩක සලකන්නේ. ඔබ පුරවැසියෙක් හැටියට ඔබ තීරුම් අරන් තියෙන්නේ නෑ මම පිළිගත් එක තමයි මම යන්නේ. අර බූරු කතාව තමයි. අපිට මේ රටක් ඇතුළේ වැරදින්න අද ප්‍රධානම හේතුවත් ඒක තමයි. ඕක දැකලා තමයි ලෝකේ ප්‍රථම වතාවට මේ කට්ටිය කවදාකවත් මේ ගැටේ ලිහන්නේ නැති නිසා තමයි ජනතාවට අපි අර ඔබ දන්නා අරගලයකින් අපි උත්සාහ කළා කිසිම ප්‍රචණ්ඩත්වයකින් තොරව මේ රාජ්‍ය බලය සම්පූර්ණයෙන්ම ජනතාව අතර ගන්න ඒක වැළැක්කුවා. ඒත් අපි 2016 ඉඳලා හදපු වැඩසටහන ඒක තමයි හැදුවේ ජනතාවට රටේ බලධරයාට ඒක නීති සම්මත කිරීමේ බලය ජනතාවගේ බලය ජනතාවට ඒ වගකීම දීලා සම්පූර්ණයෙන්ම දේශපාලන අධිකාරිය නීතියට යටත් කරන්න. අධිකරණය සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න. ඔබ දකිනවා මේ පක්ෂවල ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉගෙන අපි අධිකරණයේ ඉන්නේ අපි යටතේ තමයි මේ රටේ සෛරී බලධරයා. ඒගොල්ලන්ට එහෙම කියන්න පුළුවන්ද? රණිල් වික්‍රමසිංහට එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්නේ ඇයි? පුරවැසියා මෙහෙම හැතරනේ ඉඳ. අද පර්මිට් එක අරන් හෙට විකුණන්නේ ඇයි? පුරවැසියා ප්‍රශ්නයක් නැහැ. පර්මිට් එක විකත් එකයි වාහනේ විකත් එකයි මේවා සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩ. ඒක තමයි මම අර UB වනිනායක මහත්මයා ඩිංගිරි බණ්ඩා ඒ වගේ මිනිස්සු අර කවුද අනිල් මුණසිංහලා ඕවා කරනවා තියා හිතුවේවත් නැහැ. ඒ தත්ත්වයට රටේ පත්‍රිචින්ද තමයි අපි බැලුවේ. මං කිව්වා හේතු දෙකක්. doctrine of necessity අනිත් එක doctrine of social evolution. necessity කියන්නේ අපි දැන් එකතන හිර වෙලා මේ ගැටේ ගලවන්න බැහැ. මං ආරාධනා කළා අනුරු කුමාර දිසානායකට ඒ වගේම සජිත් ප්‍රේමදාස කියන දෙන්නකම මේක පිළිගන්න. අවංකවන් අවුරුදු 76ක් මෙරට නැති වුණා මේ මිනිස්සු මෙච්චර. ඔබට පේනවා දැන් ඡන්දයට දෙන උනන්දුව. දැන් අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ මේ පල් හොරුට කෙලවන්න ඕන. ඒකින්ද අනිත් පැත්තට යනවා. එතෙන්ට යන්නේ ඇයි කියලා දන්නේ නැහැ. අපි ඇයි මේගොල්ලන්ට ඡන්ද දෙන්නේ කියන එක ඔබ දන්නේ නැහැ. ඔබට ඒක විමර්ශනය කරන්න තේරෙන්නේ නැහැ. කිව්වත් ඔබ දන්නවා අපිට සලකන හැදිය විනිවිද පදනම කියන්නේ කිසිම 225 එක්කෙනෙක්ව පිළිගන්නේ නැති හේතුවක් නිසා. ඒක නිසා තමයි අර කිව්වේ doctrine of necessity doctrine of social evolution කියන්නේ මෙරට එකතන හිර වෙලා. necessity කියන්නේ 225 මේ වැඩේ කරන්නේ නැත්නම් අපි කරන්න ඕන.
ඒ දෙක පාවිච්චි කළ තමයි අර ගෙනාවේ ඍජුවම ජනතාවට තමන්ගේ අධිකාරී බලය බලගන්නවා. මේ මැතිවරණයේදීම අපි 2019දීත් අපි යකුරු උත්සාහ කළා, ඒක වැළැක්වුවම ඔක්කොම සංවිධානය වෙලා මෙවරදිත් මේ වැඩසටහන ඉදිරිපත් කළා. ඒ අපේක්ෂකයා සලකන්නේ ජනතාවගෙන් සලකන්නේ ජනාධිපති මැතිවරණයේ ජනමත විචාරණයක් හැටියට. මේ ඇත්තටම ජනමත විචාරණයක්. ඔබෙන් ඡන්දෙ විමසනවා, ඔහු ඉල්ලන්නේ මට ඡන්දෙ එපා. ඔබ මේ වැඩසටහන පිළිගන්නවා නම් ඔබට ඕනනම් රටේ දිශානතිය වෙනස් කරන්න පුළුවන් ඕනි කියලා මේ වැඩසටහන පිළිගන්න ආය කාටවත් සියලු දෙනාම නීතියට හා අධිකරණයට යටත් කළා. 2019දී මේ සජිත් ප්‍රේමදාස, මොකද මේ මිනිස්සු කිසිම වගකීමක් නැහැ. ඔනස්ටි ඉන්ටග්‍රිටි එක නිල්, අචල අවංකත්වය කියන එක ඒගොල්ලන්ට හීනයක් වගේ. මේ තියෙන සජිත් ප්‍රේමදාස 2019 Sunday Times පත්‍රයට දානවා. මොකද කියන්නේ? People's Constitution through Social Revolution කියන එක. හරිද? මේ රහජි ප්‍රේමදාස දානවා, මේ ජනතාවගේ මහජන විප්ලවයකින් මම ආණ්ඩුක්‍රම වස්තාවක් ගේනවා. ඒකෙදි කියනවා New Constitution through a referendum. ඒක referendum කියන්නේ කෙලින්ම ජනතාවගෙන් මත විමසනවා කියලා. ඔහු එහෙම කියපු සජිත් last minute එකේ ඒක withdraw කළා, පස්සට ගියා. මොකද ඒකේ බරපතලයි. ඒක ඇවිල්ලා තවත් මැතිවරණ පොරොන්දුවක් නෙවෙයි. දැන් ওই දෙන අපේක්ෂක ඔක්කොම පොරොන්දු දෙනවනේ ඔබට. මේක පොරොන්දුවක් නෙමෙයි. මේක ඍජුවම මහ ජනතාව සම්මත කරන නීතිය. ජනතාව එක සම්මත කළාට පස්සේ රටේ උත්තරීතර නීතිය වන්නේ එය. ඒ ඔබ සම්මත කළාට පස්සේ ඒක අත්සන් කළේ නැත්නම් ඔබ සම්මත කරන ඔබ පිළිගත් අපේක්ෂකයා ඔහු හිරේ යනවා. ඔහු රටට ඉදිරිපත් කරන්න ඕන ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ දෙවනියයි. එයාට අපි කියන රනින් මේට් කියලා ඔහු රාජ්‍ය නායකයෙක් හැටියට පත් වෙනවා. ජනතාවට වංචා කරපු එකන අවුරුදු 3කට හිරේට නියමයි. මම ඔබට කිව්වා එතකොට වෙනද වෙනස්කම් ඔක්කොම ටික වුණා. ඒක මවුන් කරන්න බයයි. දැන් ඒක තමයි මේ පාර අර ප්‍රොෆෙසර් කෙනේ මහාචාර්යවරයෙක් ඔහු ඇවිල්ලා පිළිගත්ත නැහැ. මම මේක ගේනවා. මම කෙලින්ම ජනතාවට ඉදිරිපත් කළා මම ජනතාවගේ ජනමතය ඉල්ලන්නේ රටේ දිශානතිය වෙනස් කරන්න. වෙනම නොකත් මේ රට හදන්න බෑ නීතියක් නැතුව. අපි ඒකින්ද පුද්ගලියෝ පැත්තකට දාලා ඡන්දයට ඔබ තීන්දුව ගන්න රටේ දිශානතිය වෙනස් කරන්න. ඔබට මම අනන්තවත් කිව්වා අපේක්ෂකයෝ ගත්ත සජීව ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ, මම මේ කට්ටිය ගැන ඔබට ඕන තරම් කියලා දෙන මොන් කරන බරපතල අපරාධා වැරදි. අර කිව්ව හතරම කඩ කරනවා. අචල අවංකත්වයේ බිඳුවයි, නීතිගරුකත්වයේ බිඳුවයි, ඊළඟට මහජනතාව තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය ගරු කරන්නේ. කෙටියෙන් කියනවා නම් ඡන්ද කල් දාන්න ගියම 2017 රනිල් වික්‍රමසිංහ, සජීව ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක තුන්දෙනාම එකතු වෙලා ඔබ වංචා කළා. ඒක එසේ මෙසේ වරදක් නෙවෙයි. ඒ වගේම තමයි මම ඔබට පෙන්නුවා මේ පර්මිට් එකේ වංචාවේදී 225න් 224ක් මේ වංචාව කළා. මේක ඔබට වෙනස් කරන්න අවශ්‍ය නැද්ද? ඔබට හිතෙන්නේ නැද්ද මේක අපි වෙනස් කරන්න ඕනේ? මේ රටේ දිශානතිය මෙහෙම ගිහිල්ලා කවදාකවත් මේක වෙනස් වෙන්නේ නැහැ. අපිට එකෙක් එපා වුණාම තව එකෙක් ගේනවා. ඉස්සෙල්ලා එපා වෙලා ගෙනාවා ගෝඨාභය රාජපක්ෂ කියලා 69 ලක්ෂයක්. ඊට පස්සේ එයා එපා වෙලා යන්නේ රපැහැරියා. දැන් ආය ඒ අඩු කාලෙට ආපු රනිල් වික්‍රමසිංහ ඊට අන්තයි. ලැජ්ජ නැතුව ඔබ හමුවට ඇවිල්ලා දැන් ඡන්දෙත් ඉල්ලන්නේ එනවා. මම ඔබට ඉස්සෙල්ලා කතාවේදී පෙන්නුවා බ්‍රිතාන්‍යයේ මාග්‍රට් චැතර් ඉඳලා ගියා ඉඳලා මේ දක්වා එනකම් කොන්සර්වටිව් පක්ෂයේ ලීඩර් 10 පාරක් මාරු වෙනදී අවුරුදු 50ක් තිස්සේ කිනිතුල්ලෙක් වගේ ඉල්ලලා ඉන්නවා. ඇයි මෙහෙම වෙන්නේ රටක? බරපතල ප්‍රශ්නයක්. කාටවත් දොස් කියන්න එපා. අපි වැරදිකාරයෝ. අපි පුරවැසි අයිතියට වැඩිය, අපි මාතෘභූමිය රැක ගැනීමට අපිට තියෙන වගකීමට වැඩිය, අපි නීතිය හා අධිකරණය සම්පූර්ණ ස්වාධීනත්වයේ තිබිය යුතුයි, නීතිය බලගැන්වීමට අධිකරණය තිබිය යුතුයි කියන එක අපි අමතක කරලා මේ රටේ දේශපාලන පක්ෂ පස්සේ ගියා. ජනමාධ්‍ය
විද්‍යුත් ජනමාධ්‍ය, මුද්‍රිත ජනමාධ්‍ය තන්නි කර කරන්නේ වංචාව. සබන් ටූත්පේස්ටිකුන් නොකොට අර දාන්නේ. බොරුව තක්කඩිකම තන්නි කර බොරුවක ලබෝ රවටනවා. ඒ වගේ තමයි ජනමාධ්‍ය ලංකාවේ හැසිරෙන්නේ ඒ වැඩේටම තමයි. ඒක තමයි ඔබට නාගානන්දව දකින්නවත් බැරි. මොකද ඔවුන් දකින්නේ නාගානන්ද ඇසිඩ් වගේ. ඇසිඩ් වගේ ඒක තමයි පෙන්වන්නේවත් නැති ඔබට. මේකට වෙන විසඳුම් නැහැ. අතරමඟ විසඳුම් නැහැ. පුරවැතිය හැටියට ඔබ දැනගන්න ඕනේ අපට තියෙන ලොකු වගකීමක්. අපි මේක මොකද්ද අපි ගත යුතු තීන්දුව. දැන් මේ මොහොත වෙනකොට අද ලැබී තින අපිට තියෙන තොරතුරු ප්‍රකාරව තවම මිලියන් ගාණක් අදත් මම චෙක් කළා කාටද දෙන්නේ කියලා තීරණයක් ගන්න බැරුව කියලා. අපි කුමක් කළ යුතුද? මේ පවතින දේ මං අද මම මේ දේ කියනවා. මේක පිළිගන්න බැරි නම් දැන් කිව්වොත් එම සජිත් ප්‍රේමදාසත් කියනවා, අනුර කුමාර දේශානායකත් කියනවා, මම ආවොත් රනිල් වික්‍රමසිංහත් කියනවා අනිවාර්යයෙන්ම 13A මම දෙනවා. මොකක්ද ඒ කියන්නේ? 13A කියන්නේ මොකද්ද? පාර්ලිමේන්තුළු මේ මන්ත්‍රීන්ගේ ඇස් බැඳලා හෝටලේක තියලා බත්වලින් අරංගිල්ල පාර්ලිමේන්තුවට අත උස්සපියව කිව්වා. අර කවුද? ගාමිණී ජයසූරිය විතරයි ඒකට ප්‍රතික්ෂේප කළේ. අනිත් උන් ටික ජයර් ජයවර්ධන ඉස්සරහ දණින් වැටුණා. ඉන්දියාවේ උමනාවට අත උස්සලා බලෙන් සම්බන්ද කළා. ඒ කියන්නේ එනිතින් ඩන් අන්ඩර් ත්‍රෙට්, එහෙම නැත්නම් ප්‍රොමිස් ඕ ඩියුරස්. බලෙන් එහෙම කරපු දෙයක් නීතියක් වෙන්නේ නැහැ. ඒක රටේ නීතිය නෙවෙයි. ඒක තමයි අද්ද වෙනකලුත් ඒක බලාත්මක නැත්තේ මේකයි. උතුරේ ජනතාවට එහෙම කරනවා නම් ඉන්දියාවේ නාගලන්, තව දින කාශ්මීර්, ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ බලය බෙදලා රටවල් බෙදීම, රටවල් නැති වෙන වැඩක්. උතුරේ ජනතාව දැන් මේ වැල්ලවත් ඉන්න මිනිස්සු සිංහල පවුල් වලින් බැඳලා ඉන්න විග්නේශරන්ලා, මේ සුමන්දිරන්ට මේ ලංකාවේ මේ දකුණේ ඉන්න මිනිස්සු මේ බලය බෙදලා හිටන් උතුරේ දෙකක් ඉල්ලනවා. යුනිටරි ස්ටේට් ෆෝ ද තමිල්ස් ඉන් ද නෝත්, යුනිටරි ස්ටේට් ෆෝ ද මුස්ලිම්ස් ඉන් ද ඊස්ට්, දෙකක් ඉල්ලනවා. 2021 ඉන්දියාවේ හින්දු ප්‍රකාශ පත්‍රයටත් මේ ප්‍රකාශය කරලා තිබුණා. මේක කළොත් මේ රටට බරපතල ප්‍රශ්න ඇති වෙනවා. මම අද ඉල්ලනවා අද අන්තිම දවස සජිත් ප්‍රේම අනුර කුමාර දිසානායකගෙන් සජිත් ප්‍රේමදාසගෙන් දෙන්නගෙම ඔබ අද ජනතාව දැනුවත් කරන්න ඕන. මම රට පාවා දෙන්නේ නැහැ. මම රට එක්සේ සත් කළා. එකම රටක්, එකම දෑයක්, එකම නීතියකට යටත් රටක් හදනවා මිසක් රට බෙදන්නේ නැහැ කියන එක. ඒගොල්ලොත් එක එකක් කියලා ජනතාව රවට්ටලා ඔහොම දෙයක් කරන්න ගියොත් ආපු වේගෙන්ම සජිත් ප්‍රේමදාසව අනුර කුමාරටත් අර ගෝඨාභයට වෙච්ච දේ තමයි වෙන්නේ. රට බෙදන්න තියා හිතන්නවත් බෑ. මේක ඇල්ලා මේක සුන්දර රටක්. ශ්‍රී ලංකා භූමිය කියන්නේ ඉතාමත් රම්‍ය භූමියක්. අවශ්‍ය කරන්නේ කොන්ද තියෙන නායකයෙක් පමණයි. අර ක්වොලිටි හතරක් එක ඔනස්ටි, ඉන්ටග්‍රිටි, ලොයල්ටි, ක්‍රෙඩිබිලිටි. මේ කියන දේවල් නපරෝ පරණි කුබ්බේත නාතිමඤ්ඤේතගත චනංකන්ති බ්‍යාරෝසනා පටිගසන්නා ඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිතේය. මොකද ඒ කිව්වේ? බුර්ව වංචාව තක්කඩි කම්බෑ. මේ කට්ටිය මෙහෙම තමයි. දැන් මේ අද නුගේ කොට රැස්වීම ලෝකේ පුරා බස් ඔක්කොම ගේනවා. බොරුවනේ තනි කර. දැන් මෙතන සජිත් ප්‍රේමදාසගේ රැස්වීම ලංකාවේ බස් ටික ඔක්කොම ගේනවා. බොරුවනේ තක්කඩි කමනේ කරන, බොරුවනේ වංචාවනේ. මෙහෙම රටවල් හදන්න බෑ. ඒක මන් දැක්කා. මේ ධර්මය ගැන පහර දෙනවනේ. දහම කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. කරුණා කරලා දකින්න. ධර්මය කියන්නේ ඔබට ඔබේ විමුක්තිය හදාගන්න තියෙන වැඩසටහනක් මිසක් භක්තියෙන් ලබ්ධියක් නෙවෙයි. බෞද්ධ දර්ශනය කියන්නේ ආගමක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. ඒක හොඳට තේරුම් ගන්න. ඔබේ යහපතට, ඔබේ විමුක්තියට දේශනා කරපු ධර්මයක්. ඉතින් ඔබ පිළිගන්න ඕනේ වගකීමක් තියෙන ඔබට මේ බෞද්ධ රට. ඒක තියෙන ශක්තිය, බලය, ජවය මේ නගරන හොඳටම දන්නවා. ඒක තමයි කිව්වේ. ඒ තියෙන ඒතා දිසානි කත්වාන සබ්බත්තම අපරාජිතා සබ්බත්ත සත්‍යෙන් ගච්ඡanti කියන තමන් කරන කියන ඕන දෙයක් හරියන කොහොමයිද? තතුපමන් සත්පුරුසං වදාමේ යෝ වරිය සච්ඡානිය වෙච්ච පසති. ආර්ය සත්‍ය සාක්ෂාත් කරපු සත්පුරුෂයන්ට කරන්න බැරි දෙයක් නැහැ.
ඔබ දැක්කනේ අර ලිට්‍රෝ ගෑස් කේස් එක හොඳම උදාහරණය. පාරිභෝගික කටයුතු අධිකාරී විධායක අධ්‍යක්ෂකවරයා මේ නාගානන්ද තොරටුකු දීලා පැන්න ඔස්ට්‍රේලියාවට. නාගානන්ද බ්‍රිතාන්‍යයට පැනලාද නැහැ. ඔබත් එක්ක ඉඳලා ගෝඨාභය රාජපක්ෂ දැන ගැස්සුවා. බන්දුල කවුද? ගුණවර්ධන දැන ගැස්සුවා. ලසන්ත අල්ලගියවන්න දැන ගැස්සුවා. අධිකරණයේ පැහැදිලි නියෝගයක් දීලා කිව්වා කැඳව පියව් මාකට් එකේ තියෙන ඔක්කොම සංවිතිය වැරදි ගෑස් සිලින්ඩර්. කැඳව පියව් ගෙවල් වල තියෙන සංවිතිය වැරදි 7 දෙනෙක් මරන ගෙවල් 850ක් ගිනිදී. ඒවත් කරන්න බෑ. ඒ වැඩ කරනවා තියා හිතන්නවත් බෑ. ඒකයි කිව්වේ දහමේ තියෙන වැදගත්කම. දහමේ කියන්නේ මං කියන්න මේ දේ ඔබට කියපු නේද? සබ්බේ පලිජලිතෝ ලෝකෝ සබ්බ ලෝකෝ පකම්පිතෝ කියනවා. ඒක ඔබට වැදගත්. ඒක ඔබට හාඳුරු කෙනෙක්වත් කියන්නේ. පලිජලිතෝ ලෝකෝ කියන්නේ හැම දෙයකම විදින පොදු ධර්මතාවයක්. මොකද මේ බුදුන්ගේ දේශනය. මොකද ඒ කියන්නේ හැම දෙයකම තියෙන හැම මොහොතකම තියෙන කම්පනයක්. ভাইබ්‍රේෂන් එක. ඒ ভাইබ්‍රේෂන් එක මේක අදාළයි whether it is living or non living. පණ ඇති පණ නැති ඔක්කොටම. ඒකේ ප්‍රතිඵලයක් හැටියට පකම්පිතෝ කියලා කිව්වේ අන්තිමට දහණේ වෙලා යනවා. ඒක තමයි මේ කතා කරන්නේ හරිනි හඳුන්නේති බිමල් රත්නායක තව කවුද මන් දන්නේ නැහැ මේ 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 ලෝකෝත්තර ඒවා අපිට එපා අපි ලෞකික ලෝකෙටයි කැමති කියලා එහෙම කතාවක් නැහැ. බෞද්ධ දර්ශනය කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඒක ආගමක් නෙවෙයි. ඒක සුන්දරකම දාන්නේ ඒක හැතිරෙන අය. ඒක තමයි කිව්වේ බහල්තේ යංකින්ච විත්තං ඉදවා හුරංව සග්ගී සෝයන් රතනම් පනිතන් නනෝ සමං අත්ති තථාගණේතේන කියලා කිව්වේ. ඒක තියෙන සුන්දරකම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. විරාගං අමතං පනිතන් නතේන ධම්මේන සමච්චකින්ච කිව්වේ එකයි මේ. ඒකේ වටිනාකම දකින්න නම් විරාගයේ ප්‍රණීතකම දකින්න නම් ඔබ ධම්මිය හැතිරෙන්න ඕනේ. හැබැයි ඒකට පුබ්බේච කත පුඤ්ඤතා අවශ්‍යයි. නැත්නම් කවුරුත් යන්නේ දහමට ගලහන්න එපා. දහම කියන්නේ අද අර්ථයෙන් ඒස භගවතෝ ශාวก සංඝෝ කියන සායකය නෑ අද. සද්ධර්මයේ පිහිටා ඒ මාර්ගයේ යන හිටියන හිටියානම් ওই පන්සල්වල 365 දවසේ ගැට ගහලා ට්‍රැක්ටර් වගේ කොටු කරලා අලි තියා ගන්න ඇලි ඇතු. මා ළඟ තියෙනවා වීඩියෝ ක්ලිප්. මම ගිහින් බලනවා. අනේ උළු වන වන 365 දවසේම ට්‍රැක්ටරයක්ද ලෝරියක්ද බස් එකක්ද මේ පණ තියෙන සතෙක් දවසකට කිලෝමීටර් ගණනාව කැලේ ඇවිදින අහිංසක සතෙක් මෙයා බෞද්ධ නෙවෙයි බෞද්ධ යොම හැතරෙන්නේ නැහැ ඒකින්ද කරුණාකර එක දෙයක් කියන්නම් බෞද්ධ දර්ශනයට කෙලසන්න එපා ඒක ඉතාම ඔබට ඒකේ ප්‍රතිඵල ඔබට කන්න වෙනවා බෞද්ධ දර්ශනය කියන්නේ දේ වටිනාකම දන්නේ ඒක හැතරෙන අය ධම්මචර්යාය කිව්වේ ඒකයි. ඒකේ සුන්දරකම තියෙන මිනිස්සුත් එක්ක ඔබට අර බූර්වා වගේ කතා වෙන නිසා මට ওই වගේ ජරා විදිහට කතා කරනකොට ඒ දාපු කෙනා ක්ෂණයකින් එයාව බ්ලොක් කරනවා. ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. ක්ෂණයකින් බ්ලොක් කරනවා. මම නැවත මතක් කරනවා ඒක. ඕන නැති කුණු කතා එහෙම කියලා පාවිච්චි කළා සෝෂල් මීඩියා ඒවට උත්තර දෙන්නේ නැහැ. අර සිංහයා කියපු වැදේ තමයි කරන්නේ. ඒක තමයි බෙස්ට් ට්‍රීට්මන්ට් එක. දැන් අපි මොකද්ද කරන්න ඕනේ අද? දැන් ඡන්දේට මොන දැන් දින නියමයි 21 සෙනසුරාදා. මම නැවත කියනවා ඔතන ඉන්නේ ප්‍රධාන ආපේක්ෂකයෝ දෙන්නයි. මම අද දවලුත් කිව්වා කාටද පොහට්ටුවට ඡන්ද ලක්ෂ 5ක්වත් ලැබෙන්නේ නැහැ කියලා දැන් ඒක තිබුණා. ඒ වගේම දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මොන තරම් අපරාධකාරයෙක්ද කියන එක මම ඔබට සාක්ෂි ඇතු එලි කළා. සජිත් ප්‍රේමදාස කියන ගැන කිසිම පෞරුෂයේ බිඳුවයි. ඒ නිවට කමට ඇම්බරෙන මිනිහේ ඒ තමයි ප්‍රශ්නය. අනුරු කුමාර දිසානායකත් කියන්නේ තන්නේ කර තමන්ගේ වැරදි පිළිගන්න කැමති නැති කෙනෙක්. මම අනන්තවත් කිව්වා පිළිගන්න. ඔබට පුළුවන් කියන්නේ ඒක නොදන්නවා කමට අපි ඡන්දේ ජනතාවගේ ඡන්ද බලය අපි පැහැරගත්තා. අපි ඡන්දේ කල් දැම්මා. 2017 ඉඳලා ඒ ඡන්දේ නැහැ පලාසභා ඡන්දේ. මම ඒක පිළිගන්නවා. අපි කරපු වැරද්දක්. ඇයි ඒක පිළිගන්න බැරි? බරපතල වැරද්දක්. මිලියන 7000ක් මේක හොරකම් කරලා තියෙනවා. අපි ඒක දැනගෙන හිටියේ නැහැ. අපි ගත්තේ මිලියන 30යි. මෙන්න මම මේක ආපහු දුන්නා.
මිලියන් 7000 කරකම් කළා මම මිලියන් 6970 මම මට දෙන්න බලේ මම ආපහු ගන්නවා මම ඔබෙන් මාව පත් කරන්න කියලා මම ඒක ගන්නවා ඒක කියන්න පුළුවන්ද බැ එතකොට එයාගේ අවංකකම කො මම රනිල් වික්‍රමසිංහට විධායක ජනාධිපති බලතල පැවරීමට මම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා ඒක හැදුවේ රනිල් මමයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ ඒක බරපතල වරදක් ඒක ජනතා පරමාධිපත්‍ය බලයේ පැහැර ගැනීමක් ඒක නාගානන්ද විනිවිද පදනම ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියෝග කළා ඒක කානුවට විසකලා මට සමාවන්න මම මේ වැරදි ඊට පස්සේ කරන්නේ නැහැ ඇයි ඒක කියන්න බැරි ඔන්න ඔතනයි තියෙන කොස්ස විනිවිද පදනම හා මාලිමාව අතර තියෙන එකම කොස්ස ඔච්චරයි අපේ දර්ශනේ ඉතා පැහැදිලි දේශපාලනේ පැත්තක අපේ ආණ්ඩු ව්‍යවස්ථාවේ 10 කතා කරන මොන හෘද සාක්ෂියේ නිදහස ඒක අපි ගරු කරන්න ඕන පුරවැසි හැටියට එහෙම නැත්තම් අපෙන් වැඩක් නැහැ දැන් ඡන්දයේදී ඔබට කියන්න තියෙන මෙච්චරයි එකම එක අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා පළවෙනි මනාපයේ දෙවෙනි මනාපයේ තුන්වෙනි මනාපයේ කතාවේදී සමුගක් වෙලාවට ඒක මට කියන්න දන්නේ හුඟක් අය කියනවා මෙයාට 42යි මෙයාට 40යි අනිත් එකට 35යි ඔහොම කතා කරනවා ඒක මම දන්නේ නැහැ මොනවද කියන දේ කොහොම වුණත් මේ යෝජිත ජනසම්පත ජනරජ ව්‍යවස්ථාව ගේන එක වලක්වන්න නාගන්නද දිගින් දිගටම වලක්වනවා අර දැන් ඇන ගහලා තියෙන පොළොවට නමුත් අර මහාචාර්යවරයෙක් කියන්නේ දැන් ඔබ හමුවට ගෙනාව එක ඒක මම අගය කරනවා ඔහු කෙලින්ම කිව්වා මට ඡන්ද දෙන්න එපා මේක පිළිගන්න ඒ ක්ෂණයකින් මම පවතින ව්‍යවස්ථාව ඔබයි ඒක අවලංගු කරන්නේ ඔබයි ජනාධිපති ධුරයේ තියෙන ඔක්කොම අය ඔක්කොම ටික අයින් කරන්නේ ඔබයි පළාත් සභා ක්‍රමය අයින් කරන්නේ ඔබයි ආණ්ඩුක්‍රම කියන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්නේ එකම රටක් එකම දයක් එකම නීතියකට අර ජනතාවක් හැටියට තේසවලාමේ මුස්ලිම් උඩරට ඔක්කොම අවලංගුයි ඔය අවුරුදු 8 10 ළමයි විවාහ කරගන්න අවලංගුයි මේක රටේ ලෝකේ දැන් අනිත් රටවල් වල පුළුවන්ද ඔවා දැන් ඔස්ට්‍රේලියාවේ පුළුවන්ද ජපානයේ පුළුවන්ද ඒ රටවල් වල ඉන්නකොට මේගොල්ලෝ ලස්සනට නීතිගරුකව ඉන්නවා බ්‍රිතාන්‍යේ පුළුවන්ද ඇයි මේ ලංකාවේ බැ නැගිටිපියව එකම රටක් එකම දයක් එකම නීතියකට යටත්ව අන්නේ වැඩසටහන ගේන්න දැන් ප්‍රොෆෙසර් ලලිත් සිල්ලා ඉදිරිපත් වුණා මොකද නාගානන්දට එන්න දෙන්නේ නැහැ 2019 තැලක්වා මේ පාරත් තැලක්වා මම ඔබට කියන්නේ මෙච්චරයි දෙවනි මනාපය මෙතන රිස්ක් එකක් තියෙනවා මම බය නැතුව මේක කියනවා රිස්ක් එකක් තියෙනවා කාටද ලැබෙන්නේ සජිත් ප්‍රේමදාසටද ආණ්ඩු කුමාර දිසානායකට සජිත් ප්‍රේමදාස ගැන කියනවා නම් පෞරුෂයේ බිඳුවයි දෙන්නගෙම නිවටකම තියෙනවා නැත්තම් ගෝඨාභය අර විදිහට නීති රෝදි වෙනකොට එහෙම හිතරෙන්නේ නැහැ එහෙම නැත්තම් නාගානන්ද හිටියනම් 2019 කීයටවත් ගෝඨාභයට ඡන්දිල්ලන්න ලැබෙන්නේ නැහැ ඒක නිසා තමයි ඒක කළේ නිකන් නෙමෙයි විශාල ගනුදෙනුවක් එහා මෙහා වෙලා කියන එකත් මම දන්නවා. එහෙම කළා තමයි 2019 එක කළේ. ඉතින් මේ අවස්ථාවේදී ඔබේ වගකීම වෙන්න ඕන දෙවන මනාපේ මම අනිවාර්යෙන් කියනවා. මම ජනතාවගෙන් මේ ඉල්ලීම කරනවා. නිදහස්, නිවහල්, නිර්පාක්ෂික, බුද්ධිමත් රටේ නීති ආධිපත්‍ය ගරු කරන ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මෙච්චරයි මම දන්නවා ඔබ ඉතාමත්ම කලකිරිලා ඉන්නේ මේ රටේ. බය නැතුව ඔබේ දෙවන මනාපය අනුර කුමාර දිසානායකට දෙන්න. මොකද ඔහු තමන්ගේ වැරදි නොපිළිගත්තත් ඔහුට ප්‍රශ්න ඇති. නමුත් ඔහු සජිත් ප්‍රේමදාසට වැඩිය පිළිගන්න මොකද සජිත් ප්‍රේමදාසට පෞරුෂයේ බිඳුවයි. දෙන්නගෙම නිවටකම තියෙනවා. ඒකෙන්ද මම කියනවා විනිවිද පදනම මේ පාර ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයා මම තමයි රනින් මේට් මොකද රනින් මේට් කියන්නේ ඒක දැනගන්න එකත් ඔහු ඉදිරිපත් කළා තියෙනවා අමාත්‍ය මණ්ඩලයේ ඒ අමාත්‍ය මණ්ඩලයේ අංක 1 ඉන්නේ ප්‍රොෆෙසර් ලලිත් දිසිල්වා අංක 2 ඉන්නේ නාගානන්ද ඔහු යම් හේකින් ඔබ ඔහුව රාජ්‍ය නායක හැටියට පත් කළාට පස්සේ තමන්ගේ වගකීම ඉෂ්ට නොකළොත් අවුරුදු 3කට ඉරේ රට බාරගන්නේ නාගානන්ද රට බාරගන්නේ යැනි අවස්ථාවක මේ නාගානන්ද ආයෙ ලලිත් දිසිල්ව කියලා ආයෙ හෙල්ලෙන්න හම්බෙන්නේ නැහැ නාගානන්දගෙන් මොකද මේ රටේ ජනතාව
තමන් මහජන විශ්වාසය ගරු කිරීමේ වගකීමක් තියෙනවා. දැන් ඔය කියන කිසි දෙයකින් සත්ත පහක වැඩක් නැහැ අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස ඔය පොරොන්දු වැඩක් නැහැ. අපි ඉල්ලලා තියන්නේ ඉල්ලන්න ඕන අවුරුදු 20-30 පාර්ලිමේන්තුවේ ඉන්න මිනිසුන්ට පුළුවන් වෙන්න ඕන රටට ගැළපෙන රටේ දිශානතිය යහපත් මගට මෙහෙවන ආණ්ඩුක්‍රමයක් සම්පාදනය කළා. ඒක ජනතාවට ඉදිරිපත් කළා. ජනතාවගෙන් ඒකේ අදහස් අරගෙන ජනතාවගේ ජනමතය ඊට පක්ෂව අරගෙන ජනතාව ලවා ඉතා ආඩම්බරයෙන් ගෞරවයෙන් සම්මත කරන්න පුළුවන් ව්‍යවස්ථාවක් මේ රටේ පැල කරනකම් 78 ව්‍යවස්ථාවෙන් ගැළපෙන්න බෑ. දැන් මේ පාර හදිස්සියවත් කවුරු වෙනවද කියලා අපි දන්නේ නැහැ. දෙවනි මනාපය එකයි මම කිව්වේ දෙන්න කියලා බය නැතුව අනුර කුමාර දිසානායකට මම අනිත් අයට වැඩිය ඒ ක්‍රෙඩිට් එක අනුර කුමාර දිසානායකට දෙනවා. මොකද අනිත් අයගේ නම් ගන්නම දෙයක් නැහැ. හරිද? නමුත් 225 එකයි. නමුත් තරාදී දාලා බැම්මුත් බර අඩු වැඩි වීමක් තියෙනවා කියලා ඒක ඇත්ත. ඉතින් මම කියන ඔහුට දෙන්න බලවෙනවා මලවෙනි මනාපය අනිවාර්යෙන්ම. මම අද ඔබට දවල් එලි කළා. රනිල් වික්‍රමසිංහ ගැන ඔබට ඔක්කොම සාක්ෂි ඇතුව අපිට හිඟමනේ වැඩිච්ච රටකට මිලියන 70ක් දුන්නම World Bank එකෙන් ගෑස් ගේන්න. දැන් කියනවා මම තමයි ගෑස් ගෙනාවේ කියලා. ඒකෙන් මිලියන 1138ක් හොරකම් කරපු හොරෙක්. ඔහුට ඡන්දේ දෙනවා නම් ඔබ නිකන් ඔබේ බඩ කපා ගන්නවා වගේ තමයි. එක්ක ඡන්දයක්වත් දෙන්න වටින පුද්ගලයෙක් නෙමෙයි. පුළුවන් තරම් උත්සාහ කරන්නේ මොන ක්‍රමයකින් හරි කිනුතුල්ලෙක් වගේ ඉල්ලලා ඉන්නේ. ඉන්නේ ඡන්දේ පාවිච්චි කරන්න එපා. මහා අපරාධයක් ඔබ කරන්නේ. මෙච්චර මේ රටට විනාශ කරපු අවුරුදු 50 30 ඔහුම කියනවා මම ලංකාවට රාජ්‍යබල් මම එනකොට පාර්ලිමේන්තුවට මම ලෝකෙට කොහෙවත් නැහැ නෑ. අද මොකද අපිට වෙලා තියෙන්නේ? අපි හිඟමනට වැඩිච්ච රටක් කළේ මේ රාජපක්ෂලා වික්‍රමසිංහලා අමතක කරන්න එපා. එක ඔබ මවුන්ට නැවත නැවත ඡන්දෙ දෙනවා කියන්නේ ඔබ අර බූරු වගේ තැනට වැටෙනවා. මේ වැඩේ කරන්න එපා. දෙවනි මනාපය කිසිම ප්‍රශ්නයක් නෑ දෙන්න අනුර කුමාර දිසානායකට. පළවෙනි මනාපය දෙන්න කියලා කිව්වකල් ලලිදු සිල්වට ඔහුට මට එතනට කරන්න සිද්ධ වුණේ කරන්න දෙන්න කනගාටුයි. අපි වැන ගහලා තද කරලා හිර කරලා තියෙන පොළවට ඉතින් ඔහුට ඒක නමුත් ඔහු අඩු ගන්න එක ගෙනාවා. ඉස්සර 2019 දී කිව්වා ඔක ගෙනාවොත් එහෙම හිරේ දායි කියලා. එහෙම දාන්න පුළුවන් වුණාද? අධිකාරී බලවතා ඔබට ඉහෙලින් මොකෙක්වත් නැහැ. ඔබ සම්මත කළාට පස්සේ ඒක තමයි රටේ උත්තරීතර නීතිය. ඒ ක්ෂණයකින් අධිකරණයත් ඉස්සර යනවා. ඒ ක්ෂණයකින් සෙන්සුරාද ඔහු දිරුන් දුන්නොත් එහෙම ඉරදාට අධිකරණේ විතර යනවා. පහවදාට අධිකරණේ නැවත නව ව්‍යවස්ථාව යටතේ. මේ රටේ දිශානතිය මේ වගේ සුන්දර වැඩසටහනකට එකඟ වෙන්න බෑ කියන නම් මේ මෝඩයෝ මො මොක්කුද? ඇයි මෙච්චර ඇඹරෙන්නේ තමන්ගේ පෙර වැරදි වලට? මොකද අධිකරණයේ 100% ගලවලා තියෙන්නේ. ඒක නැතුව අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනයේ කෘෂිකර්මයේ කර්මාන්ත ඌව කතා කරන එක විහිළුවක්. ඔක්කොටම කලින් නීතියක් තියෙනවා තේ. මම ඔබට ඉතාම වමනායි. මොකද මේ රටේ හැම ප්‍රශ්නයකදීම ඔබේ පොදු ප්‍රශ්නවලදී මේ නාගන දෙතියා විනිශ්චකාරවරු පවා අග්‍ර විනිශ්චකාරවරු පවා නාගන දෙර පොඩ්ඩක්වත් අදාළ නැහැ වැරදි කරනවා නා. මොහන් පිරිස් මම ඔබට නඩු 40 ගානක් කිව්වා. මම හිතුවා මේක ඔබට කියන්න ඕන කියලා. මිලියන 546ක වංචාවකට නීතිපති හැටියට කරපු වංචාවකට ධන ගැස්සුවා. ඩොක්කියාඩ් සමාගමත් එක්ක එකතු කරපු බරපතල බදු වංචාවකට ඔහුට දූෂණ අපරාධ නඩුවක් පවනපුවම විනිවිද පදනම ඩොක්කියාඩ් සමාගම වංචා කරපු බදු මුදල සහ ලක්ෂ 100ක් දඩයක් හැටියට ගෙවලා මොහන් පිරිස් ගැලවුනේ. ඇයි එහෙම කරන්න පුළුවන්? ඒක තමයි මම ඔබට කිව්වේ. යෝවරිය සච්චානි අවිච්ච පස්සති කියන්නේ ඒකයි. ධර්මයේ වටිනාකමන්නේ ඒකයි. කුණු කන මිනිසුන්ට ඒව කරන්න බෑ. කුණු කන මිනිස්සු හිතා ඉන්නවා මේ ඔක්කොම සැපයි සුඛයි සුවයි මීට වැඩි ලෝකයක් නෑ මට මේ ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. ඒක තමයි අර බූරු වගේ කතාව. හැම දෙයකටම තියෙන හේතුවක් හා ඵලයක්.
හැම පලයක්ම පටගන්න හේතුව එකටම හරිට වැරදිච්ච තැන ඇයකෙන අපි පිළිගන්නේ ලෞකික ලෝකේ විතර අපි ලෝකෝත්තර ලෝකේ පිළිගන්නේ නෑ. එක ගොන්කමේ ලක්ෂණයක්, සම්පූර්ණ ගොන් කතාවක්. එක තමයි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. සම්‍ය දෘෂ්ටිකයෝ කවදාකවත් එහෙම නෙවෙයි. මේ ලෝකේ ශ්‍රී ලංකාව එදා හා අද අතර තියන්නේ අහසට පොළොව වගේ වෙනසක්. මන් දකින බොහෝ අය කියන දෝෂ දොස් නගනවා. ආගමක් කියන මං ඔබට නැවත කියන බෞද්ධ දර්ශනය කියන ආගමන්නේ. දර්ශනය කියන්නේ වැඩපිළිවෙලා. මේක නවත්තන්න ඕන නම් ඔබට විමුක්තිය ලබා ගන්න අවශ්‍ය නම් මේ කුණුගුණෙන් ගැලවෙන්න ඕන නම් මෙන්න වැඩපිළිවෙල කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දේශනා කළේ ඒකයි. ඒක මේ බෝගහවටේ කරකිලාවත් බෝගහවටේ මේ කිරි වක් කරලවත් කිරි බත් තියලවත් ඒක කරගන්න බෑ. ප්‍රතිපත්තියම ගලු කරන්න ඕන. එන්න ඒක තමයි ඒකේ වැදගත්කම. ඒකෙන්ද ඔය අනිත් අය කියන දේවල් මම ඒකෙන්ද අද බලාපොරොත්තු වෙනවා මේ දෙන්නගෙන. සජීව ප්‍රේමදාස කියන අනුර කුමාර දිසානාය කියන විශේෂයෙන් ඒ කරපු නිග්‍රහය ශ්‍රීමා බෝධිය රුවන් වැලි සෑය ගඩොල් ගොඩක් කීපක බරපතල වැරදක් අනුර කුමාර. ඔබ දන්නේ නැති දේ නිසා මම ඔබට කියන්නේ ඒ බරපතල වැරදි. මිනිස්සු ඒ තැන් වලට යන්නේ විශේෂ හේතුවක් තියෙනවා. එතන ගියාම ලැබෙන ඒ තමන්ගේ තියෙන මනස ඒක ඕන කෙනෙකුට තේරෙන දෙයක්. රුවන්වැලි සෑය ඉස්සරහා වෙන තැනක වගේ නෙමෙයි. එතන ගිල්ල භාවනානුයෝගී ඉන්නකොට ඔබට තේරෙනවා එතකොට තියෙන එක තියෙන බලයේ ශක්තිය. ඒක වෙන කතාවක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිකින්ට ඒක ලැබෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකේ ගිල්ල මූදේ මාළු අල්ලනක බෝට්ටුවකදී දැල ඇදලා මාළු කිලෝ දෙකක් පොලිතින් බෑග් එකේ දාලා යනකොට සම්ම්‍ය දෘෂ්ටිකේ මුළු දැලම නිදහස් කරනවා. ඔබට තේරුණා? මාළු දැල ගොඩෙන් ඉස්සෙල්ලා මාළු අයිතිකාරයත් එක්ක කතා කරලා මුළු දැලම නිදහස් කරනවා. ඒක තමයි වෙනස. මිත්‍යා දෘෂ්ටි හා සම්ම්‍ය දෘෂ්ටි උන් වරදී හැතරෙන්නේ නැත්තේ ඇයි? උන්ට ඒක කරන්න බෑ. පැහැදිලිග නච්ච කුද්දන් සමාචරයේ කිංචීන විඤ්ඤු පරිපෝදීයුන් කියන්නේ ඔවුන් නැල්ල වෙනත් ප්‍රඥාවන්තයෙකුට හැරිලා බැලිලා ඔබ මෙන්න මේ වැරද්ද කළා කියලා දෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබට වැරදුනේ ඔබ දැක්කේ දහම හින්දි සින්දු වගේ. තුන් සූත්‍රයේ ඔබ හිතන්නේ හින්දි සින්දුවක් වගේ. එහෙම දෙයක් නෙමෙයි. ධර්මයේ පිහිටන්න, ධර්මයේ හැසිරෙන්න, ධර්මයෙන් තොරව මේ ශ්‍රී ලංකා භූමිය කිසි කෙනෙකුට එක අඟලක්වත් ඉස්සරහට ගෙන යන්න බෑ. ධර්මයේ කියන්නේ මම නැවත කියනවා ඔය කියන විදිහට ප්‍රතිපත්ති පූජාවල හැතිරීම මිසක් ඒක තේරුම් ගන්න නැතුව මේ වෙන දේවල් නෙවෙයි. ඒව බුදුන්ගේ දර්ශනේ නෑ. බුදුන් පවා ඒව අනුමත කරන්නේ නෑ. හරිද? ජීවිතේ හරි මගට ගන්න. ඡන්දේ මම අවසන් කරනවා දැන්. ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න බුද්ධිමත්ව පුරවැසිය කැටියට හරි තීන්දුව ගරගෙන රටේ දිශානිතිය වෙනස් කිරීමේ වගකීම ගන්න. බොහොම ස්තුතියි.